ගර්භණිකාලයේදී ප්‍රතිශක්තිය ටිකක් අඩු බව පෙන්නුම් කරනවා මේ ප්‍රතිශක්තිය අඩු වෙනකොට මොකද වෙන්නේ රෝගයකට ගොදුරු වීමේ අවදානම සාමාන්‍ය කාන්තාවකට වැඩිය වැඩි වෙනවා කොරෝනා වසංගතය හමුවෙත් ඒ තත්ත්වය එසේමයි සාමාන්‍ය කාන්තාවක් ගත්තොත් එහෙම ඊට වඩා වැඩි ප්‍රවණතාවයක් තියෙනවා වැඩි අවදානමක් තියෙනවා මේ කොරෝනා වසංගත රෝගී තත්ත්වය ගර්භණී කාන්තාවකට ලක් වෙන සමහර කාන්තාවන් ඉන්නවා නිදන්ගත රෝග සහිතව ගර්භණී තත්ත්වයට පත් වෙන ඒ කාන්තාවන් වෙනම කොටසක් ගර්භණී කාලයේදී දියවැඩියා රෝගය ඇති වෙනවා ඊට පස්සේ අධික රුධිර පීඩනය ඇති වෙනවා සමහර කාන්තාවන්ට ඒ ගර්භණී තත්ත්වය නිසාම ඉතින් ඒ වගේ කාන්තාවන් මේ රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාවය ඉතාමත්ම වැඩි ඒ රෝගයට ගොදුරු වුත් එහෙම ඒ අයට ඇති වෙන සංකූලතාවයන් වැඩි ගොඩක් වෙලාවට ඔක්සිජන් අවශ්‍ය වෙනවා ඊට පස්සේ දැඩි සත්කාර ඒකක අවශ්‍ය වෙනවා ඊටත් වැඩි අහට ගිහිල්ලා මව් මරණ පවා සිද්ධ වෙන තියෙන අවදානම වැඩි වෙනවා ඊළඟට මල දරූපත් සිද්ධ වෙන තියෙන අවදානම වැඩි වෙනවා මේ කාන්තාවන්ගේ ගර්භණී තත්ත්වයේදී කොරෝනා රෝගය සති 28ට පසුව වැරදුනොත් ඒ රෝගය පීඩාකාරී ලෙස හැතිරෙන තියෙන තත්ත්වය වැඩි වෙනවා දරු ප්‍රසූතියට පෙර අවස්ථාවකදී කොරෝනා ආසාදනු රෝහල්ගත වෙන්න ඕනේ දැනට තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ අනුව ඔබට කොරෝනා රෝගය වැළඳුනොත් ඒ කියන්නේ රෝගී තත්ත්වයන් මතු වුනොත් ඔබ අනිවාර්යයෙන්ම රෝහල් ගත වෙන්න ඕන. රෝහල් ගත වෙන්න මාර්ගෝපදේශ තියෙනවා. ඒක තමයි ඔබගේ පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා ඉන්නවා. එහෙම නැත්නම් පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනී ඉන්නවා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් සම්බන්ධ වෙලා රෝහල් ගත වෙන්න පුළුවන්. තවත් මවරු කොටසක් ඉන්නවා. අපි ගත්තොත් එහෙම තමන්ගේ ගෙදර කවුරු හරි PCR පරීක්ෂණෙන් පොසිටිව් වෙනවා. ඒ වුණාට තමන්ට රෝග ලක්ෂණ නැහැ. මේ කොරෝනා රෝගයෙන් බහුතර මවරුන්ට රෝග ලක්ෂණ නැහැ. රෝග ලක්ෂණ මතු කරන්නේ සුළු කොටසක් විතරයි. මේ ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක ඒ රෝග ලක්ෂණ මතු කරන මවරුන්ගේ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. රෝග ලක්ෂණ තමයි උණ කැස්ස ඇති වෙන්න පුළුවන් මාංශ පේශි වල වේදනාව ඇති වෙන්න පුළුවන් සිහි මද ගතිය ඇති වෙන්න පුළුවන් ක්ලාන්තය වගේ ඇති වෙන්න පුළුවන් විශේෂයෙන්ම මේ මවරණ තියෙනවා ගඳ සහ සුවඳ රස ඒ දැනීමේ හැකියාව නැති වෙන එක. අන්න ඒ වගේ රෝග ලක්ෂණ තිබුණොත් එහෙම අනිවාර්යයෙන්ම මේ මවරු රෝහල් ගත විය යුතුමයි. තව කොටසක් ඉන්නවා රෝග ලක්ෂණ නැති මවරු. මේ මවරුන්ට දැනට තියෙන මාර්ගෝපදේශ අනුව නිවෙස් වල නිරෝධායන වෙන්න පුළුවන් විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය. මේ මවරුන් නිවෙස් වලදී ඒගොල්ලෝ සුපරීක්ෂාකාරීව බලා ගන්නවා.